අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යුගදන වියතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ස්ථාන හතරකදී දැවැන්ත විරෝධතා රුපියල් 100ක කොටස් ඇමරිකානු සමාගම ගත්තේ 1200කට ගනුදෙනුව රජයට ඉතා වාසිදායකයි රජයේ පාර්ශවයෙන් අද යුගදනවි ගැන පිළිතුරු යුගදනවි කිවිසුමට නීතිපති අනුමැතිය ලැබුණු බව විදුලි බල මණ්ඩල සභාපති කියයි ගුරුවරුන්ට සහාය දෙන්න දෙමව්පියන් මහපාරට නිවැරදි විසඳුම් දුන්නේ නැත්නම් ආණ්ඩුව දෙදරවන තීන්දුවකට උලපනේ හිමියන් සූදානමින් नैनो नाइट्रोजन राजा ගුවනින් ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ චීනය පොහොර නිසා ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික අර්බුදයක විජිත හේරත් කියයි අදත් පොහොර ඉල්ලා ගොවීන් රට පුරා උද්ඝෝෂණේ උද්ඝෝෂණේ නිරත සියල්ලන් සැබෑ ගොවීන් නෙවෙයි ඇමති මහින්දානන්ද කියයි සිරිල් ගාමිණී පියතුමා දඩයම් කිරීම නතර කරන්න සජිත් රජයට කියයි රාජ්‍ය සේවකීන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩි කරන්න දුම්රිය සහ සෞඛ්‍ය උද්ඝෝෂණයක වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ශාස්ත්‍ර නග සිටුවන්න ජනපති රාජ්‍යනායකින් සමග සාකච්ඡා ජනතාවගෙන් 70%කට එන්න දෙකම දී අවසන් ඇමති කෙහෙලිය කියයි අදත් රට පුරා පෝලිම් රට යන්නත් පෝලිම් කබ්‍රල් ටෙරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි මුහුණ මකන්න මුහුණු පොත සූදානමින් ප්‍රථමයෙන් දේශීය පුවත් කෙරවල පිටිය යුගදනවි බලකාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද ස්ථාන හතරකදී විරෝධතා සංවිධානය කර තිබුණා තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානයයි මෙම විරෝධතා සංවිධානය කර තිබුණේ කෙරවල පිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට රජ්‍ය ඒකක වූ ගිවිසුම හකුලා ගන්නා ලෙසට බල කරමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය ස්ථාන හතරකදී විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව කොළඹ ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේ ඉදිරිපිටදී එක් විරෝධතාවයක් පැවැත්ුණා. වැඩ කරන ජනතාව අද කෑ ගහලා මේ ආණ්ඩුවට කියන්නේ ඔහෙලා මධ්‍යම රාත්‍රී 12:06ට ඇමරිකානු නිව් පෝස්ට් එනර්ජි සමාගමත් සමග ගහපු මේ ගිවිසුම රටට හෙළිදරව් කරන්න අපට ලොකු සැකයක් තියෙනවා දැනටමත් හොර රාසේ ලංකා විදුලි බල මණ්ඩලයයි මේ බල ශක්ති ක්ෂේත්‍රයයි ඇමරිකාවට විකුණලද කියලා අයියලා මල්ලා දෙන්න මා දැවන්ත ජන අරගලයක් අපි හෙටින් පස්සේ මහපාරට ගේනවා ඔබගේ විදුලි බිලට විදුලි බිලට මේක බලපතරව බලපාන්නේ ඒ නිසා පැහැදිලිවම අපි මහා ජනතාවගේ ඉල්ලා සිටිනවා මේකට එකතු වෙලා මේ නිව් පෝස්ට් එනර්ජි වලට මේ ලබා දීපු මේක හොර ගිවිසුම අකුල ගන්න ආණ්ඩුවට බල කරන්න රටේ ජනතාව මේකට පෙළගස්සලා කරන්න පුළුවන් කර හැකි සීලම දේ වෘත්ත ප්‍රජාකසේ අපි කරනවා කියන කාණ්ඩුවට මේ වෙලාවේ බල කර සිටිනවා තවත් විරෝධතාවයක් පැවතුනේ කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරි පිටදී ආගද මේ බල වේගේ තෙල් සේවක බල වේගේ මේ රටේ ඉගලන්නද අපේ රටේ ඉගලන්නද මේ වටේට හෙටම නෑ මේ විරෝධය යුගදනවියකේ හොර ගිවිසුම හින්නම නෙමෙයි ඒක හොර ගිවිසුමක් හැබැයි ඊට වැඩිය තෙල් සංස්ථා සේවකයාගේ කොළොන්නාවේ පිරිපහදිවේ ප්‍රධාන කාර්යාලය තුරු තව මර්මස්ථාන 11ක මුතුරාජල මේ සියලු දේ තෙල් සංස්ථාවෙන් ඉවත් කරලා අවුරුදු 61ක තෙල් සංස්ථා පනත කණිජ තෙල් ඇමතිවරයා හොරෙන් කැබිනට් එකෙන් අනුමත කරලා තියෙනවා අයවැය ඉවරුණු ගමන්ම තෙල් සංස්ථාව ඉන්දියාවට පවරන පනත එනක වළක්වන්න බෑ හොර පනත අයින් කරගන්න අපේ ජීවිත ගණින් අපි මේ සතුන අත්තරින්නේ නැහැ කොළඹ වරායේ කාන් ඔර්ලෝසු කණුව ඉදිරිපිටදීද තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා ඒක පුදුම ආයුව හරි හරියට විකුණනවා දීගු පාලි බඩු ගන්නට ජාතික සම්පත් විකිණීම නතර කරේ නැත්නම් තෙල් වරාය විදුලිය විතරක් නෙමෙයි
समस्त वृत्तीय समिति मेरठे जनता पेलगस्सला अभी मे व्यायामे पराजय करन्न अनिवार्यं कटयुतु करुणा उंबलगे कैबिनेट पत्रिका वहाम अकुला गनिन साहजामगण वरल्ला एहेम नत्तं अभी मे वराये वेड नवत्तनवा कियन कारणे अभी कियनवा मे सटन जयग्रहणयेन करवला करनवा पालकयन्ट अभी कियनवा उंबलगे निज भूमि वेच्च अमेरिकावट यन्न लहत्ति वेयु මෙතර සපුගස්කන්ද තෙල් පීරි පහදුව ඉදිරි පිටද වෘත්තීය සමිතියක්ව උද්ඝෝෂණේ නියලුණා. පීරි පහදුව රැකගන්නට හේවට ඉද එන්නම නැහැ. යුගතනවි බලාකාර ගිවිසුමට අත්සන් කළේ එහි මූලික කරුණු වලට නීතිපතිගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩ් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. යුගතනවි බලාකාරයේ සහ LNG ගැන අද දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. तमंगे देशपालन पटु अरमुनु वेनुवें पेनी हिटन कंडायम तमें समहार वृत्तीय संगम नायको कीला अदु इदिरिपत्तला दीनी अपी पहदिलियोम कियनवा मे उत्साहगन्ने रट अस्थावर करन्न मुन विधिये उपक्रम भाविता करात मे वर्तमान आंडुव बिंदिन्न कडन्न मुन हेतु निसावक्कत ए अवस्थाव हम्बेन्ने नहे कियन एक पिलिबंदव अपी पहदिलियो मतक करन्न අද මේ සිදුවෙන උද්ඝෝෂණවලින් අනාගතයේ තෙල් විදුලිය වරාය ආදී වෘත්තීය සමිති විසින් සිදු කරන්න බලාපොරොත්තු වෙන උද්ඝෝෂණවලින් ජනතාවට අනිවාර්යම පීඩා විඳින්න වෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. හැබැයි එහි වගකීම දැරිය යුත්තේ වෘත්තීය සමිති නෙවෙයි මේ ජාතික දේපොළ විකුණන පරගැති ලිබරල් වාදී ආණ්ඩුව කියන එක අපි බොහොම පැහැදිලිව විදුලිබල මණ්ඩලයෙන් විදුලි ජනනය කිරීමෙන් 15%ක් බලයක් කරවල පිටියේ බලාගාරයට නෑ. පිටකොන බලාගාරය රාජ්‍ය සහකොටසුත් එක්ක පුද්ගලික අංශය පටන් ගත්ත ආයතන. ඒ ගිවිසුමේ තියෙන්නේ අපි 2035 වෙනකොට ඒ ලක්දනා බලාගාරය ලං රජයට අයිති වෙන. දැන් ඒකේ කොටස් 40%ක් එක්කත් අවසානයේ අයිති වෙන්නේ රජයට. එහෙනම් කාටවත් මේක විවෘතව කරන්න පුළුවන් කට අපි පොරොන්දු අද්දීලා තියෙනවා ජාතික සම්පත් විකුණන්නේ නැහැ විකුණපු ඒවා අපේ පැත්තට අරන් ගන්න ඇරෙන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. ඒක නිසා කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව බලයට පත් කරපු ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරනවා ඇරෙන්න මෙරටේ දේපොළ විකුණන රජයක් නෙමෙයි අපි පහුගිය කාලේ MCC ගිවිසුම් වගේ ඒවා ආපස්සට හරවන්න කටයුතු කරපු ආණ්ඩුවක්. අපි ආණ්ඩුව ගත්තේ නැත්නම් අද ඔය එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතෙක් ගුරු විදුහල්පති වරුන්ගේ පමනක් සීමා වූ වැටුප් අරගලයට අද දෙමාපිය සහයද ලැබුණා. දිවයින පුර බොහෝ පාසල් ඉදිරිපිට ගුරු වරුන්ට සහය පළ කරමින් දෙමාපියන් අද විරෝධතාවයේ නිරත වුණා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්නේ නැත්නම් අරගලය නවත්වන්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. පාසල් තුල දේශපාලනය සිදු කරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මේ අතර චෝදනා කරනවා. ගැටලුව විසඳන්නේ නැත්නම් ආණ්ඩුව දෙදර වෙන තීන්දුවක් ගන්නා බව පූජ්‍ය උලපනේ සුමංගලි හිමියන් පවසනවා. සිය වැටුප් විෂමතාවයේ වෙනුවෙන් ගුරු විදුහල්පති වරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 115ක කාලයක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් අවස්ථා කීපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ එහි බලධාරීන් සමගත් අග්‍රාමාත්‍යවරයා සමගත් සාකච්ඡා පැවැත්තුණා. එහිදී රජයේ පාර්ශව ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ඉදිරි අයවැයෙන් සහනයක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙනතුරු ගුරු විදුහල්පති වරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය අරගලයක නිරත වෙනවා. පසුගියදා ගුරු විදුහල්පති වරුන් මේ සම්බන්ධයෙන් ഘോഷණ මාලාවක් ක්‍රියාත්මක කළ අතර අද ඊට සහාය පළ කරමින් දරුවන්ගේ දෙමෝපියන්ද පාසල් ඉදිරිපිට විරෝධතාවල නිරත වුණා. Yeah.
අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතින්ද අද කොළඹදී විරෝධතාවල නිරත වුණා. දැක්කම මේ පොදු පෙරමුණේ කණ්ඩායම් සමුළු තියලා කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳුවේ නැහැ කියලා. ඔව්. උඹලා මේ ප්‍රශ්න විසඳුවේ නැහැ තමයි පෑදිලිවම පෙන්නන්න අපේ බලය මොකද්ද කියලා. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා සාකච්ඡාවක් දෙන්න බෑ කිව්වා. අපි බය වෙන්නේ නැහැ මහත්තයෝ. අපි පෑදිලිව අපේ අරගලේ පෙරට ගේනවා. හෙට දවසේ අපි සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන ප්‍රකාශයට පත් කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අයවැයේදී මේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් එතකොට පුළුවන් වේවි අපේ ඊළඟ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබට බලා ගන්න. ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරු විදුහල්පතිවරු උලා කරමින් කටයුතු කරනවා නම් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන හැම හානියකටම මේ ආණ්ඩුව වග කියන්න ඕනේ. දෙමව්පියන්ගේ මේ හඬට පාලකයෝ කන් දෙන්න, බේරි අලින්ට ගමට යන්න බැරි වුණා වගේම දියවන්නාවටත් අම්බරුවන්ට යන්න බැරි විදියට අපි වටලනවා. අයවැය තුලදී අපේ විෂමතාවය ඉවත් නොකළොතින් අපි ආණ්ඩුව හෙළවිලා යන, දෙදරලා යන වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනිවාර්යෙන් මෙලබෙනවයි කියන එක අපි පැහැදිලිව පියනවා. මේ විදියට කරලා මේ ආණ්ඩුව පෙරලන්න හදනවා නම් ඒක දවල් දැකපු හීනයක්. අමාත්‍යාංශයේ තුලිනුත් මේ වර්ජනය සඳහා අනුබල දෙනවා, නිලධාරිනුත් මේක යට ඉන්න මේ අරගලයට සහයෝගය දෙන්න කියලා දුරකථන වලට මැසේජ් එවලා තියෙනවා. ඒක තහවුරු කරන්න ඔබේ දරුවගේ ඡායාරූපේකුත් ඒ සමග අපට එවන්න කියලා. එතකොට කොච්චර මේ ගුරුවරු මොනතරම් පහතට වැටලාද? මේ ඉස්කෝලස්සේ දේශපාලනය කරනවානේ. මහින්ද ජයසිංහල කියන්නේ බැටළුවන් පුරවගත් උරුක ඇහි බැමි නටව නටව අපි නම් ওই කතාව වලට රැවටෙන්නේ නැහැ. මේ හද අන්නෙත් මේ දරුවා අරගෙන මේ රටේ මහා ඛේදවාචක ඇතිකරනද මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන කාණ්ඩුවට මතක් කරනවා. අද දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් සහ දුම්රිය සේවකීන් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ බෙවර අයවෙන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි. හෙද ශ්‍රේණියේ උසස් වීම ඇතුළු වැටුප් විෂමතා ගැටලුවට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන ලෙසත් හෙද කාර්ය මණ්ඩලයට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත් බල කරමින් දිවයිනේ ප්‍රධාන රෝහල් 20ක් ඉදිරිපිට හෙද හෙදියන් අද උද්ඝෝෂණයක නිරත වුණා. මෙහි ප්‍රධාන උද්ඝෝෂණය අද දහවල් 12 සිට පසරු 1 දක්වා කොළඹ ජාතික රෝහලේදී පැවැත්ුණා. එද සේවේ වැටුප් විෂමතා හෙදේදියන්ගේ තිබුණ ශ්‍රේණිගත උසස් වීම සම්බන්ධ ගැටලු මාණ්ඩලික තත්ත්වය දින 5 සතිය එද අනතුරු දීමන සම්බන්ධ මේ කියන ගැටලු 11කට ජනාධිපතිවරයා විසින් එකඟතාවය පළ කරලා ලිඛිතව එකඟතාවය පළ කරලා තියෙනවා. මේ වන විට ඒ පොරොන්දු ලබා දීලා මාස 3කට අධික කාලයක් ගත වෙනවා. ඒ පොරොන්දු වලින් ගණනාවක් මෙවර අයවැයට එකතු කරලා අයවැයෙන් ලබා දෙන්න කටයුතු කරනවා කියව. දැන් අයවැය ප්‍රකාශයට පත් වෙන්න නියමිතයි. වෘත්තීය සමිති විදියට අපිට කිසිදු දැනුම් දීමක් කරලා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් දැනගන්න ලැබිලා නැහැ. එකඟ වුණ ඒ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා තවදුරටත් බොරු පොරොන්දු සඳහා රැවටෙන්න අපි සූදානම් නැහැ. එහි පළමු ක්‍රියාමාර්ගය විදියට තමයි අපි අද රටපුරා රෝහල් 20ක මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වුණේ. එසේ කටයුතු නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ඉතිහාසයේ කවමදාකවත් ගත් ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වාටපත් වෙන්නේ නැහැ. මේ අතර ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය සේවකීන්ගේ වැටුපද රුපියල් 10,000කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් කටයුතු කරන ලෙස බල කරමින් දුම්රිය පොදු සේවක සංගමයද අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. අද වෙනකොට හාල් තුන්පාරක් වැඩි කරලා තියෙනවා. 184කින් වැඩි කරලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැම එකම මිල වැඩි කරලා තිබෙනවා. මේ වෙනකොට වැඩ කරන ජනතාව කනව නෙවෙයි ලෙව කනව තත්ත්වයට පත් කරලා තිබෙනවා. ආණ්ඩුවට අපි බල කරලා කියනවා නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැයෙන් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුපියල් 10,000කින් වැඩි කරන්න. අයවැයෙන් මේක දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අයවැයෙන් පස්සේ අයවැය කියවන අතරතුරේදී සියලුම රාජ්‍ය සේවකයන් ඇදියත් කරගත්ත දවන්ත උත්සවණයක් වැඩ වර්ධනයක් දක්වා වුවත් යන්න අපි කටයුතු කරනවා. යුගතනවි බලාගාර ගිවිසුමට අත්සන් කළේ එහි මූලික කරුණු වලට නීතිපතිගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනන්ඩ් මහතා පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ ගිවිසුම සකස් කරේ සියලුම පාර්ශවයන්ගේ එකඟතාවයක් ඇති කරගෙන අවසානයේ හැම වචනයක් පාසාම නීතිපති විසින් බලලා නිෂ්කාසනය දීමෙන් අනුතුරුයි. අසංකරක අමාත්‍ය මණ්ඩලයේ මේකට අනුමැතිය දුන්නෙත් අසංකරලේ මූලික සිද්ධාන්තයන් ඒකට පදනම් වන මූලික රාමුව අනුමත කරලා ඒ සිද්ධාන්ත අනුමත කළ විස්තරාත්මකව
ඒක අසංකරාට පස්සේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන මම හිතන්නේ අපේ අමතුමත් ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා කියලා ඒවා යථාකාලින මේව හංගන්න තියෙන කරුණ නෙවෙයි නමුත් මේ ක්‍රියාදාමය තුල තියෙන වැදගත් වෙන්නේ රුපියල් 100 කොටස විකුණන්නේ කීයටද කියන එක රුපියල් 100 කොටස හරියට ගත්තාම ඇමරිකන් ඩොලර් මිලියන් 250 කියන එක රුපියල් වලට ගණන් බල්ලා ගත්තොත් එහෙම රුපියල් 100 කොටසක් විකුණලා තියෙනවා රුපියල් 1100ට 1200කට වැඩි වටිනාකමක් කියන එකයි මගේ අවබෝධය දෙසැම්බර් දක්වා පෞද්ගලික ව්‍යාපාරිකයින්ටද සහල් ආනයනයට අවසර දීමට රජයේ තීරණය කළ බව වෙළඳ මාධ්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පවසන්නේ ඉදිරියේදී සහල් මිල පහත වැටෙනු ඇති බවයි. එසේම අපවැනි රටවලට බාණ්ඩ මිල ඉහළයාම පාලනය කරන්නට හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දෙනවා. හැම රටේම බාණ්ඩ හිඟයක් ඇති වෙනවා. හිඟයත් සමග මිල විශාල ලෙස ඉහළ යනවා. ඒක ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තියෙන රාජ්‍යයකට කිසිසේත් හසුරවන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. අනිකුත් නිෂ්පාදන හා අතරමැදි භාණ්ඩවල මිල ඉහළ නැගින විට ඒ ඉහළ යන මිලට ලබා ගන්නවා විනා ඒ මිල කෙරෙහි කේවල් කරන්න හෝ බලපෑම් කරන්න ශක්තියක් අපි වගේ කුඩා රටවල් වලට නැහැ. දිගින් දිගටම සාල් ආනයනේ අඩු වෙන අතරතුර අපේ රටේ සාල් මිල පාලනය කරන්න දරපු උත්සාහයන් කඩා වැටිලා පරිභෝගිකයට අධික මිලක් ගෙවන්න සිද්ධ වීම නිසා කැබිනට් මණ්ඩලය අපිට තීන්දුවක් ලබා දුන්නා සාල් ආනයනය කරන්න ඉඩ දුන්නා. ඒ අනුව පළමු ආනයනික නාඩු සාල් තොගයේ මේ වන විට ලංකාව පුරාම සතොස් වෙළඳසැල් වලට බෙදා හැරලා තියෙනවා. ඒ සාල් එක පරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් ලබා ගන්න පුළුවන්. අපි කීවේ රුපියල් 100ට වඩා අඩුවට සාල් ලබා දෙනවා කියලා. රුපියල් 99 මිලට ලංකාව පුරාම තියෙන සතොස් වෙළඳසැල් වලින් එක පරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් නාඩු සාල් අපි අකණ්ඩව සපයන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ලැබෙන සහල් තොගත් එක්ක අනිකුත් සමූපකාර හා සුපිරි වෙළඳසැල් වලට මේ සහල් බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී මුදල් ඇමතුමා තීරණයක් අරන් තියෙනවා මේ වෙළඳ පොලේ මිල කෙරෙහි දැනෙන බලපෑමක් ඇති කරන්න අනික් පුද්ගලිකාංශේ ව්‍යාපාරිකයන්ටත් සහල් ආනයනය කරන දෙසැම්බර් 31 වෙනකන් ඉඩ දීලා තියෙනවා. මේ තුලින් ඉදිරි සතිය දෙක තුල වෙළඳ පොලේ සහල් මිල පාරිභෝගිකයට දැරිය හැකි මට්ටමට රුපියල් 100ට වඩා පහළට එයි කියලා අපි විශ්වාස කරනවා. අද කොළඹ සහ දදාසන්න ප්‍රදේශවල පෝලිම් වර්ග කිහිපයක් දක්නට ලැබුණා. එක් පෝලිමක හිටියේ භූමි තෙල් ගන්න. ඒ විදුලි කප්පාදුවක් වේවි කියලා බිය වුණු ජනතාවයි. ගෑස් කඩ බොහොමයක් අදත් වහලා තිබුණා. පෙට්‍රල් ඔක්ටේන් 92 සමහර ඉන්ධන හල්වල තිබුණේ නැහැ. මේ සියල්ල අතර වාරේ අදත් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්න ස්ථානයේ එළියේ බොහෝ පිරිස් රැඳී සිටියා. අද වන විට රට පුරාම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පමණක් නොව බරපතල හිඟයක්ද දක්නට ලැබෙනවා. විශේෂයෙන් අදත් බොහෝමයක් ගෑස් කඩ වසා දමා තිබුණා. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බොහෝ පිරිස් භූමි තෙල් ගන්න පෝලිම්වල ඉන්න ආකාරය දක්නට ලැබුණා. භූමි තෙල් ගන්න පෝලිම්වල ඉන්න ජනතාව හේතු දෙකක් සඳහන් කරනවා. එකක් ගෑස් නැති නිසා භූමි තෙල් ලිපක් හෝ පත්තු කරගත යුතු බවයි. යම් හේකින් විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වුණොත් භූමි තෙල් ලාම්පුවක්වත් අවශ්‍ය නිසා පෝලිමට ආ බවයි සමහර පුද්ගලයන් පවසන්නේ. මේ කොළඹ පිහිටි එක් ඉන්ධන පිරවුම් මලක් අසල තිබෙන තත්ත්වයයි. වර්ෂාවද නොතකා ජනතාව භූමි තෙල් එකතු කිරීමට විවිධ බහාලුම් රැගෙන පැමිණ සිටින අයුරු දැක ගන්නට පුළුවන්. ගෑස් නැහැ, සීනි නැහැ, පිටි නැහැ, මොකුත් නැහැ. ඊළඟට දොළා මාට විතර කරන් කපනවා කියන්නේ මොනවද දන්නේ නැහැ. ඊළඟට කණ්ඩ තමයි කණ්ඩත් මේ වැද පොලිම් ඉන්න වේ අපිට. මිනිස්සු කණ්ඩ නැතුව මැරෙන්නේ යන්නේ. නැමෙ කරම තමයි පොලිමනේ. සීනි එකට පොලිමයි, පිටි එකට පොලිමයි. ලිපපත් කරන්න එපා. ගෑසුත් නැහැ. මොනව කරන්නද මිනිස්සු? ඒක තමයි කරන්න තියෙන්නේ. මන්දට මේ මිනිස්සු අමාරු ඉන්නේ ඒ නිසා කියන්න දෙයක් නැහැ. ඔය ගියක් කර යන්න දෙනවා නම් ඒක අම්බ කරන්නත් අද බෑ. දැන් මේ රාමු තෙල් ගන්නද කොහමද? රාමු තෙල් පොලිම, හාල් පොලිම, සීනි පොලිම මොකවත්ම නැහැ. අපි තමයි අමාරුව තියෙන මිනිහා කොහමරි කයි. වග කියන්න ඕනේ ඉතින් රටේ නායකයෝ තමයි. වෙන කවුද? ඡන්දේ ගන්නකොට කිව්වා ඔයගලන්ට සෑම පාසුකම් ඔයගලන්ට කිසි කරදරයක් නැහැ. දැන් බලනකොට ජනතාව දැන්
පාලයට වැටලා තියෙන්නේ. ගෑස් පොලිමේ රස්සාවද රස්සාවට ගියනම් ගෑස් නෑ. මේ විදිහට පොලිම් වල ඉන්න සිදු වුණාම කොරෝනා හැදෙන්නේ නැද්ද කියලා මේ ජනතාවම ප්‍රශ්න කරනවා. කොරෝනා කොරෝනා කියලා ලොක්ඩවුන් කරුවානේ. දැන් මේක ලොක්ඩවුන් කරන්නේ නැද්ද? දුප්පතට බඩේ පාරනේ. හොඳ ආණ්ඩුව සැපයි දුකයි. දෙක කීයේ ඉඳලා ඉන්නවද මිනිස්සු මෙතන? එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ ගෑස් නැති නිසා ප්ලේන් ටියක්වත් දෙන්නට අද තේ කඩවලට හැකියාවක් නැති බවයි. මේ වෙන විට හොඳටම කරලා හොඳටම අනාගෙන මිනිසුන්ට හොඳටම පයින් ගාලා තියෙන අවස්ථාව ශ්‍රී ලංකාවේම තියෙන ආපනශාලා පොඩි කඩ ප්ලේන් ටියක්වත් මිනිස්සුන්ට දී ගන්න බැරි තරමට වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ඇඟටත් ගාලා බඩටත් ගාලා මිනිස්සුන්ගේ බැංකුවටත් ගාලා පර්ස් එකටත් ගාලා බත් වතටත් ගාලා තියෙන්නේ. තව ගහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ පාර දෙන්නේ ඉලපතෙන් ඡන්දේ ඉරන් ඉල්ලගෙන එන්න එපා කියලා ජනතාව කියන තත්ත්වයට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මම කියන්න ඕන දැන් ලංකාව පුරාම ගෑස් නැහැ. මිනිස්සුන්ට උයාගෙන කන්න නැති තත්ත්වයට පත් කරපු ආණ්ඩුව හෙට පිටකොඩුවේ සීලුම කඩ වැහෙන තත්ත්වයට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. පිටි කඩේ ඉඳලා ලොකු හෝටලේ දක්වා හෙට පිටකොඩුවේ වැහෙන තත්ත්වයට පත් වෙලා තියෙන මේ ගෑස් නැති නිසා. දැන්නට පවතින බාණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් මෙසේ ප්‍රකාශ කරනවා. තෙල් මිල වැඩි ගෑස් මිල වැඩි කිරිපිටි මිල වැඩි තුත් ඒවා ඔක්කොම රජයේ කැමැත්තෙන් කරන්නේ වන්නේ රජයේ අඩුපාඩුවක් හින්දා කරන්නේ වන්නේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වැඩිවීම නිසා කර මූණ දෙන්න අපි විවිධ ක්‍රම කරනවා එනොත් ලංකා රජයේ මොන ප්‍රශ්න තිබුණත් අද මේ රටේ තෙල් අඩුවක් නැතුව දෙනවා නමුත් ආර්ථික ප්‍රශ්න ඉඳලා සමහර බඩුවල බැමිනීම පමා වෙලා තියෙනවා අවශ්‍ය පෙට්‍රෝල් ටික අවශ්‍ය භූමි තල් ටික අවශ්‍ය ගෑස් ටික කිරිපිටි ටික ලබා ගන්න දෙන්න අපිට මේ පොලිමේ ඉඳලා මේම චාටර් වෙන්න බෑ කියන එක තමයි කියන්නේ සීනි සඳහා වන පාලන මිල ඉවත් කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පවසනවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සීනි සමාගම් අතර සාකච්ඡාවකින් අනතුරුව මේ තීන්දුව ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කෙසේ වෙතත් සීනි කිලෝවක් රුපියල් 150කට දීමට ආනයනකරුවන් එකඟ වී තිබෙනවා ආනයනකරුවන් විසින් විශේෂයෙන්ම රුපියල් 150ක මිලකට පාරිභෝගිකයාට සීනි අලෙවි කිරීමට එකඟතාවය පළ කළා මේ ලෝක වෙළඳපොලේ සීනි මිල වැඩිවීමත් නැව් ගාස්තු වැඩිවීමත් එවැගේම ඩොලරයේ අගය පිළිබඳව පවතින ප්‍රායෝගික ගැටලු නිසා පාලන මිල ඉවත් කිරීමට ඊයේ පැවති රැස්වීමේදී තීරණය වුණා එවැගේම ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් සිදු වුණොත් මිල අඩු කිරීමට පාරිභෝගික අධිකාරිය මිල පාලනේ ඉවත් කළත් මිල වැඩිවීමක් සිදු වුණොත් නැවත මිල පාලනේ ඇති කිරීමටත් අනිවාර්යයෙන්ම තීරණයකට එළඹුණා. අදත් පාස්පෝර්ට් කන්තෝරු අසල විශාල පිරිසක් රැඳී සිටියා. මේ ඒ ජනතාවගේ අදහසයි. පේනනේ පොලිමේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. ලංකාවෙන් ඉන්න දෙකින් පංගෝ කැන්න තමයි දැන් ලක්ෂ 2යි ගන්නක් කනවලු මේ දෙසැම්බරේ. ලොකු හම්බ කරනවා අපි හිඟා කරනවා. ඒක තමයි යථාර්ථය. අපි උදේ 7ට ආවේ මේ රට දාලා යන 48 ඉඳන් මේ රට පාලනය කරපු නායකයෝගේ හොඳකම තමයි ඉතින් මේ. මම හිතන 10000ක් විතර හිරවගේ පොලිමක් හිටියා. ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ඉවරුණු ගමන් ඒ ළමයින්ට ලංකාව එපා වෙලා. ලංකාවේ ඉඳින්නේ තේරුමක් නැහැ කියලායි දැන් කියන්නේ හැමෝම. රටේ තියෙන ආර්ථික තත්ත්වයේ අපහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්නේ. ඒකයි මිනිස්සු මේ ගොඩක් දෙනෙක් රටවල් වලට යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ලංකාවේ මොනවද කරන්න තියෙන්නේ? සීනි ගණන්, හාල් ගණන් රුපියල් 1000 ජීවත් වෙන්න බෑද කොහොමද? ඇත්තටම අපිට මේ රට ඇතරල යන්න හිතලා තින්නේ. ඉන්න හිතන රටක් නෙවෙයි මේක දැන් යන්න හිතන රටක් වෙලා තියෙන්නේ. අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගේ මහබැංකු අධිපති දුරය බල රහිතකරණ ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතායි. තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 8වනදා ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවීමට නියමිතයි. යුගතනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමට පැවරීමේ තීරණය බල රහිත කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමවණ්ඩාර මහතායි. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 12වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. දැන් අධිකරණ පුවත් කිහිපයක්
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභිහාචනාධිකරණය අද නියෝග කළා. සෝබිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභිහාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා. නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහසත් වී ඇති හේයින් පෙත්සම විභාගයට නිෂ්ප්‍රභ කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කළා. තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 8 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවීමට නියමිතයි. ඒ අනුව පෙත්සම සලකා බලන බව දන්වමින් වග උත්තරකරුවන් වෙත නොතීසිය යැවීමටද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු පියවරගෙන තිබෙනවා. පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමා කියා සිටින්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන්ට අද පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුවත් කර තිබූ බවයි. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලකට අනුවයි ප්‍රකාශ සටහන් කර ගැනීමේ නනතුරුව තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව පෙන්වා දෙන සිරිල් ගාමිණී පියතුමා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි පෙන්වා දෙන්නේ. කෙරවල පිටිය යුගදනවි බලාගාරයේ හිමි සමාගමේ රජයේ සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා සමගි ජනබලවේගී මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මාස 12 වනදා කැඳවෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළා. ඉන්දියා හමුදාවට අයත් ගුවන් යානා දෙකක් අද රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගයේ රැගෙනයි. අදත් දිවයින පුරා ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වුණා. තවත් සමහර ප්‍රදේශවල ගොවීන් පොහොර නැතත් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට ගෙනෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගයට ලීටර් ලක්ෂ 24ක් ඇතුළත් කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගෙන් පොහොර හිමි නොවූ ගොවීන්ට මෙම පොහොර ලබා දෙන බවයි. මීට පෙර මෙරටට ආනයනය කළ නැනෝ දියර පොහොර පළමු තොගය අම්පාර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන්ට බෙදා දීමටයි සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් අම්පාර ගොවීන් චෝදනා කරන්නේ මෙතෙක් කිසිදු පොහොර වර්ගයක් තමන්ට ලැබී නොමැති බවටයි. මෙවන විට එම ගොවි ජනතාව පොහොර නොමැතිව පස මඩකර වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර තිරප්පණී නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයයි. මෙහිදී තිරප්පණී නගරයේ සිට ගොවි ජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් පැමිණ ලිපියක් බහර දීමටද කටයුතු කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දවසේ මම අරුම පුදුම කතාවක් ඇහුවා. අපිට වැරදුනාලු. අපිට දැන්ලු තේරෙන්නේ අර බිත්තිවල තාප්පවල චිත්‍ර යනපු දරුවෝ දැන් පිටරට පොලිමේ ඉන්නවලු. මං අහන්න කැමතියි මේ රටේ පාලකයන්ගෙන් මෙච්චර කල්
හීන බල බලද හිටියේ දැන්ද සිහිනෙන් නැගිටුණේ කියලා මං අහන්න කැමතියි මේකට තමයි කියන්නේ නාග රාජ රඟපෑම කොණ්ඩක් තියනවා නම් නිකම් බරුවට ජනතාව ඉදිරියේ නිර්ව ප්‍රකාශ කරන්න නැතුව එළියට බහින්න අපිත් එක්ක එකතු වෙන්න මේ දුර්දාන්ත ආණ්ඩුව මේ රටේ කතෝලික පියතුමන්ලා දඩයන් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා මං කියනවා මේ ආණ්ඩුවට සිරිල් ගාමිණී පියතුමත් සමග මේ රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාව එකට හිත ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අද ප්‍රකාශ කළේ අරකල කරන සියලු දෙනා සැබෑ ගොවීන් නොවන බවයි. මම දක්නවා ගොවි උද්ඝෝෂණ. අපි දැක්කා ගොවියෝ විරෝධතා. අපි දැක්කා ගොරුවෝ හර්තාල් කරනවා. මම විශ්වාස කරනවා මේ හර්තාල් කරන වැඩි පිරිසක් සැබෑ ගොවීන් නෙවෙයි කියලා. අද වෙනකොට කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයව හදනවා. කෘෂිකර්ම ඇමතිවරයා පුච්චනවා. කෘෂිකර්ම ඇමතිවරයාට පහර දෙනවා. හැබැයි මේ ගොවි මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ කෘෂිකර්ම ඇමතිවරයාගේ කාලේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නාඩු කිලෝ එක රුපියල් 80කට වික්කේ සම්බා කිලෝ එක 90කට වික්කේ කීරි සම්බා කිලෝ එක 125කට වික්කේ සිරිසේන ජනාධිපතිතුමා ගිහිල්ලා ගොවියෝ ඉස්සරහා අපේ රටේ ගොවියෝ වෙනුවෙන් කතා කරනවා සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ වී කිලෝ එක රුපියල් 30යි අද රුපියල් 80යි එතන ඉන්න කෙනෙකුට එතුමගෙන් අහන්න බැරි වුණා ඔබතුමාගේ කාලේ වී කිලෝ එක කීයද කියලා ඒ නිසා මතක තියාගන්න මේ කාබනික කෘෂිකර්මාන්තයේ සාර්ථක වුණාට පස්සේ වී කිලෝ එක රුපියල් 100කට ගන්න අපි ලෑස්ති අපි ගොවියන්ට කියන කිසිදු අනියත බියක් ඇති කරගන්න එපා ඔබ ගොවි බිමට ගිහිල්ලා වැඩ කරගන්න සිරිසේන ජනාධිපතිතුමාලට ජනතා විමුක්ති පෙරමුණට දේශමාලනය කරන්නයි කියලා කියන්න දැනෝ පොහොර රාජා අද ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට තල්ලු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. රජයේ පොහොර සම්බන්ධවගත් ඔලමුට්ටල තීන්දු නිසා අද චීනය සහ ඉන්දියාව සමග බරපතල අර්බුදයකට අප ගමන් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඉන්දියාවේ නැනෝ පොහොර රාජා සඳහා නිරපරාදේ මෙරට රුපියල් කෝටි 1200ක් වැය කර ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. අපි දැක්කා තකහනේ ගිනුම් ආරම්භ කරලා පෞද්ගලික ගිනුම් විවෘත කරා ඒකට රුපියල් කෝටි 29ක් එකපාරට හදිසියෙම දැම්මා පහුගිය සිකුරාදා ගිනුම වහලා ඒතර පුද්ගලික ගිනුමක් විවෘත කරේ කොහොමද රජයේ සල්ලි කොහොමද පුද්ගලික ගිනුමකට ට්‍රාන්ස්ෆර් කරන්නේ මේවා අයිතා ක්‍රමවේද කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිව තියෙනවා කොමස පොහොර සමාගමත් එක්ක ඉන්දියානු සමාගම අස්සම් කරන ගිවිසුමක් අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒත් එහෙම නැතුව 18 වෙනිදා එකපාරට හදිසියෙම කෝටි ගණන් සල්ලි නැනෝ පොහොර ගෙන්නන සමාගමට යවනවා. නැනෝ පොහොර ලීටර් 21 ලක්ෂයක් කැබිනට් පත්‍රිකාව අනුව ගෙන්නන්න නියමිතව තියෙනවා. ඒ සඳහා යන වියදම කැබිනට් පත්‍රිකාවෙම තියෙන්නේ ඩොලර් 5 කෝටි 29 ලක්ෂ 12500ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් ආසන්න වශයෙන් ඩොලර් එකකට රුපියල් 230යි 35යි. රුපියල් කෝටි 1200ක්. ඉතින් මේ සහ විශාල මුදලක් අපිට අහිමි වෙනවා. මේ ගනුදෙනුව පිටිපස්සෙත් පැහැදිලිවම ආයතන සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ගන්න මේ දේශපාලන තකතිරු තීන්දුවෙන් රාජ්‍යතාන්ත්‍රික ගැටලුකුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනෙන් කාබනික පොහොර සඳහා ගෙන්නන තීන්දුව අරගෙන කුින්දාවෝ සමාගමෙන් මෙට්‍රික් ටොන් 90000ක් ගෙන්න තීන්දුව ගත්තා. ඒකේ අර්වීනියා සහ බැසිලස් තීරණයක් කියන නිසා ඒක අතරමඟ නතර වුණා. නතර වෙච්ච ගමන් ආණ්ඩුව ඉන්දියාවෙන් නැනෝ රජා ගෙන්නන තීරණය කරා. ඒතර මොකද්ද මේ කරේ? චීනෙන් ගේන එක නවත්තලා හිටපු ගමන් ඉන්දියාවෙන් ගෙන්න පටන් ගත්තා. ඒතර චීනට ගේන්න ගියා. කවුරුත් දන්නවා ලෝක භූදේශපාලනයේ තුල ඉන්දියාව සහ චීනය වෙලන් තරඟයක ඉන්නේ. ඒතර චීන එක නවත්තලා ඔයලගේ බඩු සෞත්තු අපි ගන්න නැහැ කියලා එහෙට කියලා ඉන්දියාව වට්ටික් ගත්ත ගමන් චීන නිවැදින නිකුත් කරනවා. රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් තර්ජනයක් අපිට එල්ල වුණා. තාම මේ තර්ජනේ පහව ගිහිල්ලා නැහැ. ආණ්ඩුව හරියට කල්පනා කරා නම් ඉතින් ඔලොමොට්ටල ආණ්ඩුවට මේක තේරෙන්න එපා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ජනතාව තම වගකීම් ඉටු කළේ නැත්නම් භයානක කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශය අද නැවත අනතුරු වැඟවුවා. මෙරට ජනගහනයෙන් 70%කට මාත්‍රා දෙකම දී අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසන්නේ. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 474ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. මෙයතර ඉදිරි සතියන්තයේ අනවශ්‍ය ගමන් විමන්වල නියැලීමෙන් වළකින ලෙස සෞඛ්‍යංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රෝහල් වෙත පැමිණෙන රෝග ලක්ෂණ පෙන්වන සියලු රෝගීන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මේවන විට අවධානය යොමුව තිබෙනවා. ඒ අහඹු පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් රෝහල් ආශ්‍රිතව රෝග ලක්ෂණ සහිතව පැමිණෙන සියලු දෙනාම කොවිඩ් රෝගී සඳහා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දින කීපය තුලත් අපේ දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝ දිනක් සමහර විට සිකුරාදා නිවාඩු දමලා
සමහර විවිධ ගමන් බිමන් යාමට මේ වෙනකොටත් සැලසුම් කරලා ඇති මෙම අවස්ථාවේ එවැනි ගමන් බිමන් වලින් වැළකී සිටීමට පුළුවන් හැම දිනෙකම එවයින් වැළකී සිටීම වැදගත් වෙනවා කාලයක් ක්ෂණික ගම් වතුර ඒ වගේ අවස්ථා හෝ ඇතිවන්නට ඉඩ තියෙනවා රෝග පැතිරීමකට තියෙන ඉඩ කඩ අවම කරමින් ඒ අවස්ථාවන් පාලනය කර ගැනීමේ කටයුතු දැනටමත් සම්පාදනය කරලා තියෙනවා මුදවා ගැනීමේ ක්‍රියාවලියන් කරගෙන යෑම සෞඛ්‍ය ආරක්ෂිතව කිරීම අපහසුයි යම් ස්ථානයකින් ඉවත් වෙන්න කියලා අවවාද ලැබුණොත් ඉවත් වන්න කියලා ඒ වගේම යම් ස්ථානයක අපි ආරක්ෂිත ස්ථානයක ලැබුම් ගැනීමට සිද්ධ වුණොත් එම ස්ථානයේ පවත්වාගෙන යන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සියල්ල අනුගමනය කරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරණිය තුල එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ජනගහනයෙන් 70%ක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අද මහනුවරදී පැවසුවා ජනගහනයෙන් 70%ක් වැක්සිනේට් කරලා තියෙනවා වැක්සිනේෂන්ස් දෙකම ලෝකේ පළවෙනි රටවල් 3-4 ඇතුළත අපි අද ඉන්නවා ඉතින් ඊටු ටික තියෙන ජනතාවට අපි ඔක්කොම පරිස්සම් වෙලා කටයුතු කරොත් මේක සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් අවශ්‍ය වුණොත් ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට හදාලා තියෙනවා එපමණයි රජයේ පැත්තෙන් කරන්න පුළුවන් ඊටු ටික ඉතින් ඔබතුමාලා බාරයි මෙතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබා දීම මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඊයේ දිනේ තුන්වන මාත්‍රාව 6320 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි තුන්වන මාත්‍රාව ලබා දී තමස්ත සංඛ්‍යාව 9107ක්. අවශ්‍යතාවයන් අනුව තමයි ටෙස්ට් කරන්න ඕනේ. නැත්නම් අටහරි කියන්න බලන් ඉස්සර PCR 30000ක් කරපු යටේ දැන් කරන්නේ 6000යි. ඔව්. ඒ මොකද PCR පරීක්ෂණය කියන එකේ තියෙන දේ තමයි යම් කිසි පුද්ගලයෙක් දැන් පොසිටිව් වුණොත් සමහරවිට මාස 4ක් නැත්නම් මාස 6ක් යනකම්ම ඒ පුද්ගලයාගේ අපි PCR පරීක්ෂණයක් කළොත් ඒ පුද්ගලයා ධන පුද්ගලෙක් හැටියට තමයි ප්‍රතිඵල දෙන්නේ. ඉතින් හැම පුද්ගලෙක්ම දැනගන්න ඕනේ තමුන්ට තියෙන ඒ අපසරය තුල තමුන්ගේ සමාජ වාකීම උපරිමෙන් ඉෂ්ට කරන්න. හැමෝම වාකීමකින් තොරව හැසිරුණොත් ආයෙත් ඒ වගේ තත්ත්වයකට යන්න පුළුවන්. පළමු මාත්‍රාව අරගෙන දෙවන මාත්‍රාව ආපු නැති කොටසකුත් ඉන්නවා. නිසි ආරක්ෂාව ලබා ගන්නම් පැහැදිලිවම එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුම වෙනවා. නුවර ප්‍රදේශයට අපි විශේෂයෙන්ම දුන්නේ මොඩර්නා එන්නත. සයිනෆාම් එන්නත් නම් අපි ළඟ තියෙනවා. තව ඉස්සරහට අපිට දෙන්න පුළුවන්. මොඩර්නා එන්නත් එක ඇතුළු තියෙන එක අපිට කාලේ යුකුත් වෙනවා. තව මාස දෙකක් ඇතුළත. ඉතින් එතකොට මේක ඉක්මනටම ඇවිල්ලා ලබා ගත්තේ නැත්නම් කාලේ යුකුත් වුණොත් අපිට මොඩර්නා එන්නත් දෙවෙනි මාත්‍රාව දීමේ හැකියාව නැහැ. සති කිහිපයක් පුරා සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ ෆයිසර් එන්නත කුඩා දරුවන්ට ලබා දීම ඇමරිකාවේ ආහාර සහ පරිපාලන අධිකාරිය ඊයේ අනුමත කළා. ඒ අනුව වයස අවුරුදු 5 11 අතර දරුවන්ට එන්නත කඩිනමින් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. නවදිල්ලියේ නැවත පාසල් විවෘත කර තිබෙනවා. ඉන්දුනීසියාව නොවැක්ස් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා අද අවසර දී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. පසුගිය මාස කිහිපේ පුරාම කුඩා දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තුල ස්ථිර මතයක් පැවතුනේ නැහැ. විශේෂයෙන් වයස අවුරුදු 5 11 අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳ තීරණය ගැනීම සඳහා විශේෂඥ කමිටුවක්ද ක්‍රියාත්මක වුණා. සියලු සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය දරුවන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ඊයේ අනුමත කළා. ඒ අනුව කුඩා දරුවන් සඳහා ෆයිසර් එන්නත් මයික්‍රෝග්‍රෑම් 10ක් ලබා දීමට නිර්දේශ කර තිබෙනවා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ලබා දීමට නිර්දේශ කර ඇත්තේ මයික්‍රෝග්‍රෑම් 30ක් පමණයි. ඇමරිකාවේ මිලියන 28ක් පමණ දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට දෙමව්පියන් දැඩි උනන්දුවක් දක්වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දුනීසියාව නොවැක්ස් එන්නත එරට හදිසි භාවිතය සඳහා අවසර දී තිබෙනවා. නොවැක්ස් යනු කොවිඩ් වෛරසයේ මතුපිට ඇති ප්‍රෝටීනයක් යොදාගෙන ප්‍රතිසංයෝජනයෙන් නිපද වූ එන්නතක්. නොවැක්ස් එන්නත ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඉන්දුනීසියාවේ මිලියන 200කට වැඩි ජනගහනයෙන් තවමත් එන්නත් කර ඇත්තේ 136ක් පමණයි. නවදිල්ලියේ පාසල් යරි විවෘත කර තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා මාස 19කට වැඩි කාලයක් පාසල් වසා දමා තිබුණා. පාසල් විවෘත කළද දැඩි ආරක්ෂිත කොවිඩ් නීති පවත්වාගෙන යාමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. නමුත් සමහර දෙමව්පියන් දරුවන් පාසල් එවීමට අකමැත්ත පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි කෝප් 26 සම්මුලුවට සහභාගී වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. විශේෂයෙන් වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ඇතුළු ශිෂ්‍ය රැසක් සඳහා සහාය ලබා ගැනීමට මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරන්නේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළඳ සංචාරක අධ්‍යාපන ඇතුළු ශාස්ත්‍ර රසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී බහරෙන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බින් හමාඩ් අල් ඛලීෆා මහතා හමු වූ ජනාධිපතිවරයා ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණත්වයෙන් යුත් ශ්‍රී ලාංකිකයින්ට බහරෙන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදා කර ගැනීම ඇතුළු ශාස්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය ශාහ බහදූර් දෙව්බා මහතා සමග සාකච්ඡා කළා. එෙහිදී දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ශාස්ත්‍රවල ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගෝහි මර්චන්ට් මන්දිරයේදී සිදු වුණා. එදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නායකයින් රැසත් සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථික ඇතුළු ශාස්ත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පූජ්‍ය බුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තා. එම පත් කිරීමට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සිය විරෝධය පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. උන්වහන්සේ සමස්ත ලංකා එක්සත් හෙදල නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයායි. මෙම පත්කිරීමට විරෝධය පළ කරන මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ කුලපති ධුරය අතිශය ගෞරවනීය තනතුරක් බවයි. ඕනෑම විශ්වවිද්‍යාලයක උත්තරීතරම තනතුර කුලපති ධුරය බව පෙන්වා දෙන මහා ශිෂ්‍ය සංගමය මෙම පත්කිරීමට සිය විරෝධය පළ කර තිබෙනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුන් කුලපති ධූරය උදෙක් දේශපාලන පත්වීමක් ලෙස දකින බව මහා ශිෂ්‍ය සංගමය පවසනවා. මෙම පත්කිරීම හරහා විශ්වවිද්‍යාල ගෞරවය හැලුවට ලක්වන බවද මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන්. වර්ෂාව හේතුවෙන් බදුල්ල මාතලේ සහ කුරුණෑගල ප්‍රදේශවල ආපදා තත්ත්වයක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පවසනවා. පසුගිය පැය 24 බදුල්ල මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ආපදා තත්ත්වයක් නැති වුණා. දිවාසුරුකුම් මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. මේ සංඛ්‍යාවල මේ වෙනකොට පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් ස්ථානගත කරලා තියෙනවා. එවිටත් සන්ධ්‍යා කාලයේදී ඉදිරි පැය 24 තුලදී වර්ෂාන් බලාපොරොත්තු විය හැකි. නායම් පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම කරලා තියෙනවා. අංගමුව ජලාශය වාන්දොරටු 2ක්, රාජාංගන ජලාශය වාන්දොරටු 8ක්, උඩවලව ජලාශය වාන්දොරටු 1ක්, ලක්ෂපාන ජලාශය වාන්දොරටු 1ක්, නෝටන් ජලාශය වාන්දොරටු 1ක් සහ තබ්බෝ ජලාශය වාන්දොරටු 2ක් ව්‍යුත්පත්ත කළ පවතිනවා. කළුගඟ සහ අත්තනගලු ඔය අවදානම් මට්ටමට පත් වෙලා තියෙනවා. ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ විමසිලිමත්ව සිටි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ අතුල බණ්ඩාර මහතා අද අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58යි. 1990 දශකයේදී මෙරට ප්‍රධානතම පුවත්පතකින් සිය වාර්තා කරන ජීවිතය ඇරඹු අතුල බණ්ඩාර මහතා බොහෝ කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන වාර්තාකරණයේ නිරත වුණා. විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේදී ඔහු සිය පෑනසේම කැමරාවද අභිහිතව හැසිර වූ අයෙක්. කිසිදු දේශපාලන බලවේගයකට සිය වාර්තාකරණයට බලපෑම් කිරීමට ඉඩ නොදුන් අතුල බණ්ඩාර මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර ප්‍රමුඛ ස්ථානයක් දිනාගත් මාධ්‍යවේදියෙකු වුණා. ටික කලක් රෝගාතුරව සිටියද ඔහු සිය මාධ්‍ය මෙහෙවර අවසන් මොහොතෙක් අත්හැරියේ නැති අභිහිත මධ්‍යස්ථ මාධ්‍යවේදියෙකු බව සටහන් කළ යුතුයි. සියත අප ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ අතුල බණ්ඩාර අප ප්‍රවෘත්ති වාර්තාකරණය ඉහළට ඔසවා තැබීමට සහය දුන් සහෘද මාධ්‍යවේදියෙකු හා ආදරණීය හිතවතෙක් බව සටහන් කරනුයේ නිවන් සුව ප්‍රාර්ථනා කරමින්. මාධ්‍යවේදියෙකු ලෙස ඔබ ඉටු කළ මෙහෙය අප හදවත් තුළ සදා පවතින බව සටහන් කරමු. ප්‍රධාන පුවත් විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.